පහකට පස්සේ අද තමා සැෆ්රන් බොන්න පටන් ගන්න. හේතුව ප්‍රෙග්නන්ස් නිසා මාස පහක්ම සැෆ්රන් බොන්න බැරි වුණා. ඒතර දැන් 6 වෙනි මාසය යන නිසා අද ඉඳන්ම සැෆ්රන් බොන්න පටන් ගත්තා. මේක රැට නිදා ගන්න කලින් බොන්න හදා ගන්න යන්නේ. මේ දැම්ම බෝතලෙට දාලා තිබ්බම ලේසි හෙට උදේට උදේම නැගිට ගමන් බොන්න. සාමාන්‍යයෙන් සැෆ්රන් ප්‍රෙග්නන්සි ටයිම් එකේ after 5 months නැත්නම් 6 month පටන් ගද්දි තමයි බොන්න සුදුසුයි කියලා කියන්නේ. විශේෂයෙන්ම සැෆ්රන් එක දැන් බොන්නේ මට වඩා දරුව වෙනුයි. එතකොට වැඩින දරුවගේ ප්‍රතිශක්තිකරණය වැඩි වෙන්නත් එයාගේ වර්ධනයට හුඟක් නිරෝගී ingredient එකක් වෙන නිසා සැෆ්රන් අද ඉඳන් බොන්න පටන් ගත්තා. එතකොට මේක දැන් විනාඩි 5ක් 10ක් තිබ්බට පස්සේ පාට වෙනස් වුණාට පස්සේ මේක කන්සියුම් කරන්න පුළුවන්. අනු උදෙන්ම බොන්න ඕන නිසා දැම්ම දාලා තිබ්බම ලේසි. එතකොට මේක ප්‍රිපෙයාර් කරන්නේ මෝර්නින්. එකට මේක දැම්මේ දාගන්න කලින් බොන්න. ග්ලාස් එකට එකතු කරපු සැෆ්රන් වල ඒ රේණුවේ තියෙන වර්ණය හෙමීට වතුරත් එක්ක පතිත වෙනවා පේනවා ඇති. මෙහෙම පාට වෙනස් වෙනවා නම් ක්‍රමක්‍රමයෙන් මෙහෙම පාට වෙනස් වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම ඒක ඔරිජිනල් සැෆ්රන්. පේනව නේද වතුරේ පාට වෙනස් වෙන ඉදි? දැන් මේක රෑ සෝක් වෙන්න දාලා තිබ්බම උදේ වෙද්දි ලස්සන පාටක් වෙලා තියෙනවා. මේකේ ෆුලි කලර් එක චේන්ජ් වෙලා গোল্ডන් yellow කලර් එකක් ආවට පස්සේ මේ සැෆ්රන් රේණුවත් එක්කම මේක කන්සියුම් කරන්න පුළුවන්. මේ සැෆ්රන් දාලා විනාඩි 3කට පස්සේ මේක මීට වඩා තවත් ලස්සන පාටක් එනවා. තව විනාඩි 10කින් වගේ මේකේ හරිම පාට මම පෙන්වන්න. විනාඩි 20කට පස්සේ සැෆ්රන් එක තිබ්බම මෙන්න මේ විදිහට තමයි වතුරේ වර්ණය වෙනස් වෙන්න ඕනේ. අර සැෆ්රන් රේණුවල තිබ්බ පාට ටික හැමමම සැෆ්රන් වතුරට මික්ස් වෙලා තියෙන්නේ. දැන් රේණු ෆේඩ් වෙලා තියෙන්නේ. දාද්දි සැෆ්රන් වල රේණු තද රතුවට තිබ්බේ. දැන් මේක වතුරත් එක්ක ඒ රේණු වල පාට මික්ස් වෙලා තියෙන නිසා රේණු වල පාට අඩු වෙලා වතුරට ලස්සන গোল্ডන් කලර් එකක් ලැබිලා තියෙනවා.